යාර මේ වගේ යන සම්පතකට ආවම ජෙනරල් ටර්ම් එක නැත්නම් එන් ටර්ම් එක එන් වෙනි පදේ හොයන්න කියලා කිව්වොත් හරිද එන් වෙනි පදේ හොයන්න කියලා කිව්වොත් ඔයා බලන්න මෙයා කීයෙන් කියලා යන්නේ මේ මේ ඉන්න එකට යනකොට මෙයා යන්නේ දෙකෙන් දෙක දෙකෙන් දෙක තමයි වැඩි වෙන්නේ. එහෙනම් මේ වගේ වෙලාවකට ඔයාට කියින්න එයාගේ පොදු පදේ කීයෙන් සමානයි දෙකයි එන් කියලා ලියන්න පුළුවන්. ඒක හරි ලේසි. හැබැයි මෙතනදී ඔයාලට හොයන් වෙන සමහරලාට පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ ඒ විදිහට. එතකොට P1 නම් ඔයාලා කරන්න තියෙන්නේ මේකේ n වෙනකොට එකේ ලකුණක් තියෙනවා. හරි ඒක පළවෙනි පදේ. එතකොට දෙවරක් දෙක දෙකයි. බලන්න ඔයාලට නම්බර් පැටර්න් එකේ පළවෙනි පදේ වෙන තියෙන්නේ. එතකොට ඔයා P2 හොයන ගමන් ඔයාලට තියෙන්නේ මෙතන එකේ ඉලක්කමකට දැන් දෙකේ ඉලක්කම යනවා. මෙතන තියෙන්නේ දෙවරක් දෙක දෙවෙනි පදේ නම හතරයි කියලා. ඒ කතාව ලේසි. ඒකේ ලොකු ප්‍රශ්න නැහැ. දැන් අපි බලමු මේ අටවසරේ යනකොට අටවසරේදී වාරගෙනවා මෙන්න මේ වගේ ගන්න. හරිද? එක දින පහ හත ඔය වගේ සංඛ්‍යා වුණා නම් වාර එතන දැන් මේක හරිද? දෙකෙන් දෙක තමයි යන්නේ. දෙකින් දෙක තමයි යන්නේ. මෙයා දෙකින් දෙක නම් යන්නේ. ඔයාලට විතර පොඩි අවුලක් තියෙනවා. අරකටත් දෙකයි. මේකත් ඔයාලට ගන්න වෙන්නේ මේ කියන්නේ දෙකින් දෙක. එතකොට 2n කියනවා තමයි මේකත් ගන්න වෙන්නේ. tn සමානයි 2n. හරි මේක මතක් තියෙනවා. ඔයා බලන්න. මෙතන දෙවරක් p1 හොයනවා නම් p1 හොයනවා නම් දෙවරක් එක දැම්මට පළවෙනි පදේ එන්නේ නැහැ. ඒක අවුලක්. එහෙනම් ඔයා බලන්න පළවෙනි පදේ එන විදිහට මේක වෙනස් කරගන්න. දෙකේ එකක් අඩු කරාම වෙනවා නම් මෙතෙන්ද ගන්න අඩු කිරීම එක. දෙකේ එකක් අඩු කරාම එක වෙනවා. එහෙනම් ඔයා බලන්න එහෙනම් මෙතනත් වෙනස් කරලා 2n රේෂ් එක 2n minus 1 මෙතන 2 into n වෙනකොට 1 දැම්මා minus 1 දෙවරක් එක දෙක දෙකේ එකක් අඩු කරාම එක ලස්සන වෙනවා මතකද? පොඩි කේස් එකක් තියෙනවා. අපි බලමු ආපහු පරිස්සමට දෙවෙනි එක වාරණ P2 කොහොමද දෙවර මම ඉස්සර කියලා දුන්නා n වෙනුවට 2 ආයෙත් කරන්න right 2 as n right. එතකොට දෙවර දෙක හතරයි හතරේ එකක් අඩු වුණාම අස්නට ගණන් කරන්න ගෙනවා 3 කියලා. හරිද? පායි බලමු පායි බලන මතක කරගමු. මෙතන තියෙනවා 2 4 6 8. ඒ කියන්නේ මේ නම්බර් පැටර්න් එක දෙකෙන් දෙක යන්නේ. එතකොට එහෙනම් වාඩ තියෙනවා මෙයාට පිළිම TN. ඒ කියන්නේ මෙයාගේ N වෙනි පදය. හරිද? N term එක TN වාඩ දෙකෙන් දෙක යන්නේ නම් නිකම්ම 2N කියලා දාගන්න කියලා මම කිව්වා. ඒක කිසි අවුලක් නැහැ. හරිද? ඒතර මේකට වඩා දැන් මේක ඊට පස්සේ T1 T2 මේක බලද්දි මොකද අපි කරේ? දෙක වතාවක් මුළු වෙනකොට එක ලිපට 2 in 1 ඒක එක දෙකයි. ඒක හරිනේ. ඊට පස්සේ මේක බලන්න දෙක වතාවක් දෙක 2 in 2 එක මෙතන කීයද? 4යි. දෙවිලි පද යන උනොත් දෙක දැම්මා. එහෙනම් මේකෙත් ඒ වගේමයි. භාගාවත් දෙකයි ඉන්න විදිහ කියලා 2 in -1 තුන්ද නාගත්තේ එයා යන්නේ දෙකෙන් දෙක. එහෙනම් අපි 2n කියලා ඉස්සනවා ලියනවා. හැබැයි දෙවරක් එක දැම්මට අපි පළවෙනි පදේ දාගෙන දෙකයි කියලා ආවේ. එහෙනම් අපි එකක් අඩු කරනවා එක එන්නා. එතකොට ඒ විදිහටම අපිට පුළුවන් මේ ටික අදාගන්න. හරි. එතකොට මේකෙදි පාර හැමතිස්සම මම හොයන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න ඔයාලා T20. T20 වෙනි පදේ වට හොයන්න ඕනේ. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ මේකේ දෙකේ වතාවක් n වෙනකොට 20 කියන එක ආදේශ කරන්න. T into 20. දෙවරක් 20 කොහොමද කියද 45 45 කට කරාම වට 39 කියලා නම් උත්තරේ. මම තමයි මෙතෙන්ට එනකම් කිසි අවුලක් නැහැ සාමාන්‍ය විදිහට තේරෙමු. දැන්ම ගණන් වල ඊළඟට ඔයාලට අවුලක් යනවා. තමනෝ ඔයාට හොයන්න කියලා තියෙනවා නම් 41 වන්නේ කී වෙනි පදයේද? 41 වන්නේ කී වෙනි
අද කොහොමද මේ ගහන්නේ? which term is 41? 41 වන්නේ මේ විදිහට බලද්දි which term is equal to 41. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයා දැන් ලබා මේ මේ number pattern එක ඇතුලේ පුරම term එක 2n minus 1 ගේ represent කරන්න පුළුවන් කියලා. බලන්න මේ number pattern එක ඇතුලේ පුරම term එක 2n minus 1 ගේ represent එකතුසින් කරන්න පුළුවන් කියලා. එහෙනම් මේකේ pn මෙහෙම නම් ඔයාලින් අහන්නේ දැන් ඔයා බලන්න පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ පීවෙනි පදයේ කියලා ඉන්නේ මෙතන. පළවෙනි පදයේ එක ඉන්න මෙතෙන් ඩා දෙවෙනි පදයේ දෙක මෙතෙන් ඩා තුන්වෙනි පදයේ තුන මෙතෙන් ඉන්න තුන්වෙනි පදයේ විස්තර මෙතෙන් ඉන්න දැන් මේ. එහෙනම් ඔයාලින් අහන්නේ කී වෙනි පදයේ විස්තරමි. එහෙනම් එින් මෙතන ඉන්නවා. මේකත් 2n minus 1 හදියලා උත්තරේ දීලා දිනවා යක්කීර. 41. ආ එතකොට මෙතනින් එකට කරන්න තියෙන්නේ ඉක්වේෂන් එකක් විදිහට මේක සොලියුෂන් එකක් නේද? ඒ කියන්නේ සමීකරණයක් විදිහට අරන් යන්න මේක වෙන්නේ දිනක් බලන්න. හරිද? දැන් ලේසි වැඩි. මෙතන 41 තියෙනවා 2 n - 1 කියන. දැන් මේ තරහෙන් බැලස් කරනවා වගේ වැඩක්. මේක නම් මේක ආත්ම පාර්ශ්වය. හරිද? තරහෙන් බැලස් කරන මොකද මේ දේවල් දන්නවා. මේ දින සමීකරණයක් කියන්නේ ඉක්වේෂන් එකක්. මේ ඉක්වේෂන් එකේ හරිද? ඉක්වේෂන් එක සමීකරණයක් වෙන්නේ මේ පැත්තයි මේ පැත්තයි සමානයි. මේක නිකන් තරංගයක් බලස් කරනවා වගේ කරන්න පුළුවන් නේ. හරිද? එතකොට අපිට පුළුවන් මේ අඩු කිරීමේ ක්‍රමයක නැති කරන්න, අයිනස් 1 නැති කරන්න මේ පැත්තට ප්ලස් 1 දාන්න. දැන් ඔයාලට තියෙන අවුල තමයි මෙච්චර කාලෙ තමයි හිතුවා මේවා. හරිද? හැබැයි සමහර ගණන් ඇතුළට හදපු විදිය දැරුවම තේරුණා මේ පැත්තට දැම්ම ඇයි කියලා ගන්න. ඉතින් හදපු විදිය තේරුණා. ඒක කරේ ඇයි කියලා දැන් දැන් ඉතින් ඒක ඔයාලට පටන් ගන්න මේ මෙතන මයිනස් 5 රිලී එක තියෙනවා ඒක නැති වෙන තමයි තමයි ගත්තා ඒක උඩ මට කියන්න රිලී එක තියෙනවා මයිනස් 5 තියෙනවා ඒක නැති වෙන තමයි ධන එකක් ගන්න එතකොට එහෙනම් මෙතෙන්වත් ඔයාලට දාන්න යනවා ධන එකක් එහෙනම් අපිට අපෙන් දාපු ගමන් මෙහා පැත්තට දාන්න ඇයි එහෙම කරන්නේ මේක තරාදියක් වගේ නිසා මොකද මේ පැත්තේ බර වැඩි කරා නම් මේ පැත්තේ බරත් වැඩි කරලා ආයි දෙපැත්තේ බැලන්ස් කරා ඔන්න බැලන්ස් බැලන්ස් කරාට පස්සේ අපිට දෙපැත්ත බැලන්ස් කරාට පස්සේ ගාණේ මේ පැත්ත හදන්න මේ පැත්ත හදුවක එහෙම වෙනසක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕන නේද? අපි දැන් ගාන හදන්නේ. බැලන්ස් කරලා ඉවර කරලා තමයි ගාන හදන්නේ. අතින් දාපුව බැලන්ස් කරලා ඉවර වෙලා තමයි මේ ගාන හදන්නේ. හරි. මොකද මයිනස් ගන්න පස්සම අපි තවන්න පුළුවන්. දැන් මෙතන ඉතිරි වෙන්නේ 2 ගේ විතරයි. හරිද? එතකොට මෙතන 46 එකයි කියද? 41 එකයි 42යි. මෙයක් අපිට දෙකෙන් විතර මෙයක් අපිට දෙකෙන් විතර කරනවා හරි ඕක දැන් මොන තරම්ද කියන්නේ හැබැයි අයිකලේ කරන මේ බලන්න මෙතන දෙක ඉලක්කම නැති කරගත්තොත් විතරයි වාඩි මේ එන්න ඉන්න තැන පාපු අංකය හොයාගන්න පුළුවන් ඒ තමයි ලිචිතයන් කියන්නේ මේ වෙලි පද යද කියලා යහන්නේ ඒ නම ඔන්න දෙකට දෙක කැපුවා දෙක දෙකින් බෙදුවා දෙක දෙකින් බෙදුවා උත්තරයද එකයි එකයි එන් කියලා යන්න ඕනේ හරි අන 42 දෙකින් මෙතන කීයද විසි එකයි ඇයි යාර දැන් උත්තරේ හරිද කියන එක නිකන් සුවරනේ යව කියන බලන ඔබේ මේක දෙකෙන් දෙක මිලි 39 ට පස්සේ දෙකක් එකතු කරන් කියද 40 41 ඔන්න 41 ගියේ බලද අනිවාර්යයෙන්ම මේක රට එකක් වැඩි වෙනවා 39 21 එක ආ උත්තරේ නේද ආ හිතන්නේ මේක තේරුණා කියලා ඉලා ගන්න ඕන නම් මන්ට වෙල ඉලා ගන්න හරිද මොනා හරි තේරුම් නැති කොටසක් තියෙනවා නම් තේරුම් නැත්තම් ආයෙ කරන්න ඕන කඩදර මැසේජ් එකක් දාන්න මම මැසේජ් බොක්ස් එක බලන්න යන්න මේ දින මොන විදිහට හිටවන්නේ මේ සෙට් එක මුතාවනේ
කරගෙන යන්න. ඉවර වෙන්නේ කීයටද සර්? ඉවර වෙන්නේ කීයටද සර්? අපි අතම ආරවිදිනේ ඉස්සෙන් එක ඉවර කරනවා. අපි ඊළඟට එන්න එකට යන්න ඕන හින්දා මේ ඇයිද කියලා මේ ඒ ටයිම් එක තියාගෙන යන්න. මොහය බාධා කරනවා මේ දින පොඩ්ඩක්. මේ අපි හයතම දින පටන් ගන්න කියලා කියනවා. හරි. හරි සම්බන්ධ වෙන එක දැන් තාම සමානයි එකයිෙන් දාන හරි. එතකොට බලමු මේක පළවෙනි එකට සඳහන් රයිට් ප්‍රොසෙසිටි ග්‍රෑම්ස් ඔෆ් දිස් ස්ටේට් කරා. හා මේ නම්බර් පැටර්න් එකේ පළවෙනි ටර්ම් තුන හොයන්න ඕනේ නේද? පළවෙනි එක වන්න දැන් මොකක්ද ගන්න මක් කිව්වේ? ඒක දැම්මා එකයි එන්න මොකද කියන්නේ? කැලේවා තුනක් එක තිබුණා. දෙවරක් දෙකයි. හරිද? තුනයි දෙකයි.
මයිනස් 3 උනේ ප්ලස් 3 නැති කරන්න ඕනේ කියලා. මොකද අපිට එහෙම ඉතිරි කරගන්න. දේශිම මේ ප්ලස් මයිනස් කට්ටි අයින් කරගන්න. දැන් මෙතෙන්ට දාන මයිනස් කියලා මේ ප්ලස් 3 ට මයිනස් 3 කැන්සල් වුණාම ප්‍රති ස්ටුඩන්ට් එක කීය දෙකද ලැබුණා? නෑ. ඒක කඩ වෙනවා. එතකොට මොකද වෙන්නේ? හරි. ඒක තමයි මේ පැත්ත ඉතිරි වෙනවා. එන් වාට දේනවා එන්න තනිකර ගන්න ඕන නම් දෙපැත්තම දෙකේ විදෝම් ලිමිට් එක කැපෙනවා එහෙනම් දෙක දැම්මේ ඇයි නේද මේ දෙක දෙකින් බෙදලා පවා ගන්න ඒකට මෙදෙන්නත් දෙකේ ලක් මත දැම්මා දැන් වාට දෙකින් වෙන අපිට උත්තරේ එන් සමානයි 32 බෙදලා 60 හරි අවසාන ගානටත් දැන් ඇයි දෙකම මේ කියලා දාන්න නැහැ දැන් අර මම කියන්නේ මේක තමයි අපි දන්නේ එන්නේ පදේ ගන්න එන්නේ පදේ අපි ලියා ගමුකෝ 2 n 3 හරිද එකනම් n plus 1 term කියන්නේ n ඉන්න හැමතැනම n දාන එක ගන්න කියලා කියන්නේ n ඉන්න හැමතැනම n දාන එක ගන්න කියලා කියන්නේ මොකද මේ මෙතන t n plus 1 හරිද ඔව් අර අර ආ මේක වතාවම 2 එනවා මේ ලකින් මොනද කරන්නේ තුන් වෙනවා එයා මේ අරමුණු කරා විදිහට එයා මේ 2 ගාන 3 නේද ඒක මෙතන මෙයායි මතන්ද නැහැ 2 n තමයි 2 තමයි අපි එකතු කරන්න පුළුවන් මොකක්ද 2 n plus 2 n අර පහල t n plus 1 n දාන එක් වෙලි පදයෙන් දෙයි 2 n දා 10 කියලා අපිට හදා ගන්න පුළුවන් ඔක්තරම තමයි හරි දැන් ඉක්මනට බලන්න මේ කොස්තේ නොදලා අපි එක දිගට මේ පාඩමේ මේකම කරගෙන යන්නේ නැහැ මේවා ලේසි මේවාල දැන් කරලත් ඉවරයි මේ මෙතනින් එහාට අපි නම්බර් පැටර්න්ස් ටික අතහැරලා අමාරු ගණන් තිබ්බොත් කියන්න අපි බාහිර නම්බර් වල රිවිඳන් සෙෂන් එකට හරිද කියන්න අපේ විනාඩියක් දෙන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවද පුතේ අපේ මේක ලියා ගන්න කාටද දැන් වෙලා අපි ඉන්නේ ඉන්ටර්නෙට් එකේ නේද මේ ෆයිල් එකේ කියන්නේ මොකද කියලා අරගෙන මේ ලියා ගන්න වෙලාව වුණද අර ඉක්මනට රිප්ලයි එකක් දෙන්න අපි ඊළඟ පාට් එක කරා මිෂන් එක ගන්න යන්නේ පොඩි
දැන් යන ටික කවුරු වගේ නම් ඒක සංඛ්‍යාවයි හරිද? දෙවි පාඩම. බයිනරි නම්බර්ස් කියලා ලියන්න. මේ වෙන සංකල්ප. අනේ ඉන්නවා මම කියනවා නම් තුන් දෙන්න යනවා නේද? එතකොට මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් උඹට දෙන්න ඕනේ නැහැ. මේවා මේ පාඩම කොහොමද වෙන ටික කියලා එතන කියලා ඇත්තේ. මම දෙලින්ම කියලා දෙන්නම් කොහොමද ඩෙසිමල් නම්බර් එකක් බයිනරි කරන්නේ බයිනරි නම්බර් එකක් ඩෙසිමල් කරන්නේ ඔයා හිතන්න ඩෙසිමල් වලින් 22 කියන ඉලක්කම අපිට දීලා තියෙනවා කියලා ඒ 22 හරිද බයිනරි නම්බර්ස් වල දීන සංඛ්‍යාවල තියෙන්න පුළුවන් දීන කියන්නේ අංක දෙකයි හරිද දීන සංඛ්‍යාවල තියෙන්න පුළුවන් අංක දෙකයි අර එනම් මොනවද අත්‍යන්තයෙන් බයිනරි වල තියෙන පුළුවන් අංක දෙක. එකක් ගන්න තමයි එක. අනිත් අංක බිංදුව. එතකොට අපි මේ බයිනරි නම්බර් ඉගෙන දීන කම්පය ආයෝගික පාවිච්චි කරන්නේ ID කියන එකේ ID වල අපිට වාඩ පේන රූපයක් බව හැම එකක්ම බයිනරි නම්බර් එකක විදිහට දීන සංඛ්‍යාවක් සංඛ්‍යාවක් විදිහට අපි දත්තයක් තමයි මේ මාපෙන්නේ මේ වෙලාව වලට බයිනරි කියලා. එක බිංදුවක 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 අපට පේන්නේ. ඒක ඉතින් IT වල ඉස්සරහට යනකොට ඔයාලා දැනගන්න පුළුවන්. හැබැයි මේ IT කියන එක මේ ඉපදින් මුලින් ගණිතය මුලින් කරගෙන විද්‍යාව කියන එකේ භාෂාව විදියට හඳුන්වන්නේ ගණිත. විද්‍යාව කියන එකේ භාෂාව විදියට හඳුන්වන්නේ ගණිත. ඉතින් ඒක තමයි දැන් මොලේ ඒකට අදාළ ගණිතාවේ කරන්නේ. අපි බලමු න්යාමර දෙකින් බෙදාගෙන බෙදාගෙන යන්න දෙන්නේ. හරිද? මුලින්ම මෙයා දෙකින් බෙදාගෙන වහන්නත් වෙනවා. කීය කියලාද? 11යි කියලා. ඊට පස්සේ ආයෙ මෙයා දෙකින් බෙදුවම අර පොඩි අවුලක් තියෙනවා දැන් මෙයා දෙකෙන් බෙදන්න බෑ හරිද ඉතින් ඔයා හිතන්න මෙහෙම මේ මෙයාගේ එකක් අඩු කරනවා හරිද මෙහෙම දාගන්න එක හැම ඉතින් ඉතින් දැන් දින්නේ 10යි 10 දෙකින් මොකද කියද 5යි දැන් 5 එකක් අඩු කරනවා කියලා හිතන්න හරිද අතට දැන් තියෙන්නේ කීයද 4යි 4 දෙකින් බෙදුවම කීයද 2යි දැන් දෙකෙන් කීයක් අඩු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ නැති ඒ ඉස්සරහ බිංදුවක් වැටෙන්න ඕනේ හරිද එක දෙකින් බෙදුවම එකයි එක අඩු කරන්න බෑ මෙතන තියෙන බිංදුවයි හරිද මොන ඔච්චරයි දෙකින් බෙදුවා බිංදුවයි හරිද එකක් අඩු කරන්න ඉන්න දෙකින් බෙදුවා බිංදුවයි මේක තමයි උත්තරය යටේ නම් උරන මේ උත්තරය ලියන්නේ පොන්න 22 කියන සංඛ්‍යාව බයිනරි කරාම හරිද ඔයාට ලියන්න පුළුවන් 22 භාගයෙන් කියන්නේ 10 10 10 තමයි ඒක තමයි 10යි බයිනරි කියන්නේ මේ බයිනරි කියන්නේ දශමයේ කියන්නේ දශමයේ කියන්නේ 10 ඒ කියන්නේ අපි පාවිච්චි කරන අංක වල අංක කීයක් තියෙනවද ඒකයි දශමයේ කියන්නේ 10ක් තියෙනවා බිංදුවේ පටන් ගත්තම බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඒක අංක 9යි බිංදුව ඔක්කොම 10යි ඒක තමයි අපි දශමයේ සංඛ්‍යාව කියලා කියන්නේ. තේරුණාද? අංක 10ක් තියෙනවා. ඒතකොට දශමයේ සංඛ්‍යාව බයිනරි කරනවා කියන්නේ ඒ කියන්නේ දීනා කරනවා කියන්නේ අංක දෙකයි කියන්නේ. නිකන් 22 බයිනරි කරා අපි දැන් 1 බිංදුවයි 1 1 බිංදුවයි. 1 0 double 1 0. ඔන්න ඔතන. ඊයම් ගන්නවා. මේක උදාහරණ විතර දාගෙන ඉන්නම් බලන්න. ලාකන මේ වගේ දවසෙන් මම දෙක ගෙන ගියා. උඹලා අහලා දැක්කේ දෙක බයි. හරි. ඔය ගමම්ම හයි කට්ටි මේක ලියාගන්න නම් ලියාගන්න ඔය ගමම්ම ඉක්මනට ලියාගත්ත කෙනෙක්ට මම දෙන්නම් මේ උදාහරණ ගන්න නෝ අපි ආ දැනට අපි මේ කරන රිවිෂන් එකේදී අපි අමුතුවෙන් ගන්න නොදී يعني වාඩි ස්කෝලේ මුලින්ම කරන්නේ අත්පොත නේද ටෙක්ස්ට් බුක් මේ ටෙක්ස්ට් බුක් එක ඇතුලේම අපි ගැලපෙන එතන ඉහාට දැක්ක කරන්නේ නැතුව හදිස්සි නැතුව ඒ නෝ මොකද වාට ගණිතය අමාරුවක් ගන්නවා සමහර ගණන් හදින්නේ නැහැ කියලා දන්නවා නම් මුලින් ඉඳන් අඩියෙන් අඩිය අපි ඉස්සරහට යන්න ඕන හරිද ඒකට අපි මුලදී පටන් ගන්න ඕන
හරිද? මොනිදාම පටන් ගන්න. ඉතින් අපි අපේ මුල අපි මේ පටන් ගන්න ටෙක්ස්ට් එකෙන් ඉතින් ඉහළට ගත්තම හදන්න කලින් අපි මේකේ රන් එක හදලා ඉන්න. හරි. උදාහරණයක් කරා. එක්සැම්පල් 1. සාරි මේක දිනනවා දැන් විතර එක්සැම්පල් 1 දෙන්න නේද මේ. කමන්න මම දාන එක්සැම්පල් ස්ටාර් එක දාන්න නම් කරට මේක වාරි කොට මේක දාන්න නම් ස්ටාර් එක. ඉමා බී කියලා. රයිට් එක වාන කියනවා හරි. එතකොට නම් මේක දිනනවා 32 ගාතේයි ගාතේ කියනකොට අලු කරන්න ඕනේ නෑ. දෙකෙන් බෙදුවම 8යි 30 කට අලු කරන්න ඕනේ නෑ. නේද? දෙකෙන් බෙදලා අස්සින් බෙදනවා. එතකොට 4යි දෙකෙන් බෙදනවා 2යි දෙකෙන් බෙදනවා 1යි. හරිද? ආයෙත් එකක් අලු කරන්න ඕනේ කියලා බින්දුවයි. හරිද? ඉතින් දෙන්නේ නෑ දෙකෙන් බෙදන්න. බින්දුව. එතන ඉන්නේ ආයෙම වරක් අපි උත්තර කියන්නේ අපි එක උඩට මේක උත්තරේ එකයි බිංදුවයි බිංදුවයි දෙකයි උදාහරණ වල තියෙනවා තව ගණනක් ඉතිරිය 54 වයිඩි කරන්න. මේක උපුරම කරගෙන යන්න. 54 වයිඩි කරන්න තියෙන්නේ. ආ. 54 දෙකෙන් බෙදෙනවද? ඔව් බෙදෙනවා. අඩු කරන්න ඕන නෑ. 57යි. අමෙන් දෙකෙන් මෙදින්නේ අමෙන් දෙකෙන් මෙදින්නේ එකක් අඩු කරමු දැන් කියද 8යි 8 දෙකෙන් බෙදුවොත් 4යි 4න් කියන්න අඩු කරන්න ඕනද නැහැ 4 දෙකෙන් බෙදුවම 2යි 2 දෙකෙන් බෙදුවම 1යි 1 දෙකෙන් බෙදුවම එකක් අඩු කරමු මෙන්න එකක් අඩු කරමු මෙයාගේ බිංදුවක් අඩු කරමු මෙයාගේ එකක් අඩු කරමු ඉතින් බිංදුවයි බිංදුව දෙකෙන් බෙදුවම 8යි හයි මං හිතනවා ලියා ගන්න වෙලා ඇති කියලා මේ මේ මොඩ වෙලාවක් අරගෙන එහෙට එහෙට කරන්න ඕන දේවල් නෙවෙයි මේ
මට ලියා ගන්න. අපි දැන් අපි ආයි මේක බාහිර එකතු කරන එක අඩු කරන එකයි කරගමු. හරි පුතේ, මේ වෙලා ඇති හොඳ නම් අපි ඉස්සරහට යමු. ගන්න ටික ඇඩිෂන් නම් සබ්ට්‍රැක්ෂන් ඔෆ් බයිනරි නම්බර්ස් කරලා ටිකක් දාගන්න තමයි. නැහැ
මේකේ උදාහරණ ගානක් තියෙනවා කරමු. දෙවෙනියගේ එකයි 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 බිංදුවයි එකයි 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 මෙතන දෙන්නේ නැහැ. මෙතන නැහැ. වෙනම ඒකයි. මෙතන දෙන්නේ ඉන්නවා. එක්ක ඉස්සරහා යනවා. මෙන්න මේ කිරේ කරලා ඉස්සරහට මෙතන කවුරුත් නැහැ. බිංදුවයි. මෙතන දෙන්නේ ඉන්නවා. ඉස්සරහට යනවා. මෙතන ඉදිරියෙන්නේ ඒකයි. ඊට පස්සේ මෙතන දෙන්නේ ඉන්නවා. එතන බිංදුවයි. එක්කට පස්සේ ඉස්සරහට යනවා. මෙතන කවුරුත් නැහැ. ඒක පහළ වෙනවා. නැහැ ඉදිරියට. හරි මේකෙත් පොඩිම ගේස් එකක් තියෙනවා. ඕකේ ඉතලම ගණන් බදද්දි ළමයිට අමාරු වෙන්නේ එකකට වඩා තුනක් විතර තියෙන ඒවා. මන්නම් එනවා කියලා තමයි කියන්නේ. බලමු තුනක් විතර තියෙන ඒවා අමාරුද කියලා. ධර්ම ගණන් කරලා බලන්න කඩදා බලන්න. අපි බලමු. එකයි 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 බිංදුවයි. මෙයා වරද. ඊට පස්සේ ඒක 9 බිංදුවයි. බලන්න ඒක ගන්න නැහැ මම මෙලින්. ඒවා දෙකයි බිංදුව. කොහොම ගන්නත් තියෙනවා. හරිද? මේක ඉතින් කරන්නේ කොහොමද බලමු. තෙන් සිනමක් එක දුනාම බිංදුව තමයි. මෙතන දී දෙන්නේ ඉස්සරහට යනවා පේනවද? ඔව්. එක්කෙනා ඉදිරියෙන් ඉන්නේ. එයා මෙතෙන්ට ගන්නවා. මෙතන දී දෙන්නේ කපුවා ඉස්සරහට එක්කෙනෙක් දැන්නා. දෙන්නේ කපුවා ඉස්සරහට එක්කෙනෙක් දැන්නා. මෙතන කවුරුත් නැහැ. ආයි මෙතන තර වැඩි කරන්නවා දෙන්නේ කපුවා ඉස්සරහට එක්කෙනෙක් දැන්නා. දෙන්නේ කපුවා ඉස්සරහට එක්කෙනෙක් දැන්නා. මෙතන කවුරුත් නැහැ. මෙතන දෙන්නේ කපුවා ඉස්සරහට එක්කෙනෙක් දැන්නා. එක්කෙනෙක් ඉතුරු වුණා මෙතන එක්කෙනෙක් ඉතුරු වුණා. කොහොමද? තුනක් වගේ තමයි. ඒ ගානේ තව එකක් දුන්නම හදපු තුනක් විතර තියෙනවා මේ බලන්න. ඒකට ඒක පිළිවි ගන්න තියෙන ගෙදරයි. එකයි බිංදු දෙකයි එකේම තුනයි එකයි එකයි එක තමයි. මේ කට්ටිය එකතු කරලා මේක මහජනක එකයි එකයි එක තමයි. දැන් දෙන්නේ කැපුවා ඉස්සරහට දැම්මා. එක්කෙනෙක් ඉදිරියට. දෙන්නේ කැපුවා ඉස්සරහට දැම්මා. එක්කෙනෙක් තිබුණා දෙන්නේ කැපුවා ඉස්සරහට දැම්මා කවුරු හිටුණු නැහැ දෙන්නේ නැහැ දෙන්නේ එකයි ඊට පස්සේ ආයි බිංදුව එකට කවුරු නැහැ ඉතින් කවුරු නැහැ කියලා අන්දන්න තුනක් කියනවා කියලා ලොකු වෙනසක් නැහැ කියලා තියෙන්න ඇත්තේ මේ ආයි එක ගන්න කියලා දෙන්නම් බයිකරේ අඩු කරන්න චරමයි මේ පාඩම ඇතුලේ තියෙන්නේ හරිද අපි බලමු ඕම්මම ඒ ගණන් දෙක තුනක් හදලා අන්තිම මම මේක වේගෙන් වේගෙන් කරගෙන යනවා අල්ල ගන්න අමාරු වුණොත් තව රෙකෝඩින් එක දෙපාරක් අල්ල ගන්න නැහැ නාන ගන්න මම විනාඩි පහක් දෙන්න මේ ලියා ගන්න ගන්න හරි ඉතින් වැඩි කම නෝ පණින නම්බර් අපුරු කරන්න තමයි දැන් හදන්නේ උදාහරණ ගානක් වාර එක්සැම්පල් වන්න ගේනවා හරි වන්න සීරෝ වන් 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 සීරෝ වන් 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 මෙයාගේ මෙයා අනුකරණ කරලා දෙන්න හරි සහයෝගෙන් ගොඩ යනවා මෙතනදී අඩු කරන්නේ කෙනෙක් නැහැ බිංදු එකක් අඩු කරන්න බෑ එහෙනම් ඔයාට මේ පැත්තෙන් ආධාරයක් ඉල්ල ගන්න මේ පැත්තේ ඉන්නේ එකක් කියන්නේ සහයෝගයෙන් වැඩ කරපු දෙන්නේ
එහෙම නේද? එහෙනම් මේ පැත්තෙන් එකක් අයින් කරලා ඔයා මෙහෙට ගේන්න උදේ සහයෝගයෙන් වැඩ කරලා දෙන්නේ. වැඩ කරන නෙවෙයි කියලානේ අඩු කරන්නේ. මොන්න කැපුවා ඒ කිරි පිටින්. දැන් ආයි මෙතන තියෙන බිංදුව. ආයෙකට සහයෝගයෙන් වැඩ කරලා දෙන්නේ කයි වෙනත්තර ගේන්නත්. එතකොට මොකද වෙන්නේ? ආයි එක්කෙනෙක් එක්කෙනෙක් කැපෙනවා. එක්කෙනෙක් ඉදිරිනවා. ඔන්න උත්තරේ. බයිනරි වගේ දෙන්න ටූ නැත්නම් දෙක කියන එක දාන්න ඕන කියලා ගන්න. මේක දාන දරන උඹ දැන් කවුරුටවත් දරන කරු කර ගන්න එපා. සබන් වල තියෙනවා තමයි ලකුණු කපන්න තියා තියෙනවා. අඩු කර ගන්න එපා ඉතින් ලකුණක් අපරා වේ. ඊට පස්සේ තව දාන එකක් අපි හදමු. මෙන්න මේ වගේ එකක්. ටිකක් ඊට වඩා චුට්ටක් විතර වෙනස් එකක් හදලා බලමු. බලන්න පොතේ තියෙනවා මෙන්න මේක දෙවෙනි ගාන බලන්න 1 0 0 0 දැන් මම මේ ගාන දානකොටම කරලා අහන්න බලන්න මම ඔබන්නත් දෙනවා මින් වෙන වෙන දේවල් කරා ට්‍රයි කරලා බලන්න මෙච්චර කරන්නේ නේ හරිද ඒක දෙයි මම ගුවන් හැදලා ඒලා දීපු ගමන් ආදාන ප්‍රයත්න කරනවා පැනින් ජීවිත දායක වැඩ කරනවා අර ඊට පස්සේ දැන් බලන්න මෙයාගේ දැන් බින්දුවේ එකක් අඩු කරන්න බෑ. ඉන්න එකක් ගේන්න ඕනේ. හැබැයි මෙතන ඉඳන් ගේනකොට බලන්න මෙයා ගේන විදිය වෙනස් නැහැ. ඉස්සරහ එකක් ඉන්නවා කියන්නේ සහයෝගින් වැඩ කර දෙන්නේ. ඒ දෙන්න ආපස්සට ගේනකොට මෙතෙන් දෙදි දෙන්නයි. ආයෙ එකක් ආපස්සට ගේනකොට දෙන්නයි. ආයෙ එකක් ආපස්සට ගේනකොට දෙන්නයි. බලන්න ඒ විදිය. ආයෙ කෙනෙක් ආපස්සට ගේනකොට දෙන්නයි. ආයෙ අවසාන කෙනා ආපස්සට ගේනකොට දෙන්න. හරි. ඔක්කොටම එකේ වෙතිරි වෙලා මෙයා එකක් දෙක. ක්‍රියාභ්‍යාසයේ ඔයාලට තියෙනවා ගානක් බී කියන කොටසේ එකේ බී මම අන්තිම එක ගන්න එකේ වා එකයි දෙකයි තුනයි තමයි පහක් ඊට පස්සේ අනුකිරීමක් ගාලා ඔයාලට තියෙනවා එකයි බිංදුවයි එකයි ඔන්න ඔය වගේ ගාන හරිද වරත්නක් ගාලා තියෙනවා දෙකේ තීරම තමයි මේ දෙන්න ඉස්සෙල්ල එකතු කරලා ඉන්න ඕන කියන්නේ හරිද ඔයාලින් මෙහෙම කරන්න ඉස්සෙල්ලා අර මේ එකතු කරන්න ඕනද මේක එකතු කරන්නේ 1 1 1 1 මේ දෙන්න එකතු කරගන්න මේ කියන එක මොකද එකතු කරන්නේ ඉස්සරහට යන එකයි මේක අපේ ඉන්දර කිව්වද මම ලස්සන ගන්න බෑ හොඳ නෑ 1 2 1 මේක එකතු කරගන්න දෙන්නේ කියලා ඉස්සරහට දෙන්න එකට යනවා දෙන්න බින්දුවක් ගන්නවා ඒක ඉතියා ආයෙ දෙන්නෙක් ඉන්නවා සහයෝගයෙන් වැඩ කරනවා ඉස්සරහට යනවා ආයෙ කො දෙන්න දෙන්නෙක් ඉන්නවා සහයෝගයෙන් වැඩ කරනවා ඉස්සරහට යනවා එකයි ඔන්න එහෙනම් වාට දැන් මෙතන වරහණි උත්තරේ දාගන්න පුළුවන් වා දාන්නවා දැන් එකයි බින්දු තුනක් මේ ඉන්නේ හැම කිලා හරිද ඔන්න ඔහොම දැන් වාට වුණා මෙයාගෙන් මෙයා අඩු කරලා ආයෙ මෙතෙන් උත්තරේ ගේන්න පුළුවන් මේකට සමාන ගන්න දාන දෙක දෙකයි අර ස්ටෙප් එකේ සමානයි එකයි පහක් තියෙනවා එකයි බිඳු තුනක් අඩු කරන්න තමයි තියෙන්නේ මේක එකේ බිඳුවක් එකයි 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 බිඳුවයි අයිය එකේ බිඳුවක් අඩු කරන්න බැහැ ඒකම තමයි එතකොට අඩු කරාම අඩු කරන්න ඒක කියන ඉතින් ඒක එකක් කැපිලා නම් බිඳුවයි කැපිලා ගියාම එතන ඉතිරි වෙන බිඳුව මේ ඒක විතරම එහෙම එකයි බිඳුවයි එකයි 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 1 0 0 0 අන්න අහුවෙයි මං හිතන්නේ ඔය ටික ඇති මේ පාඩමේ රිවිෂන් එකක් වගේ ළමයෙක්ට තේරුම් ගන්න හොඳටම ඇති ප්‍රශ්න තියෙනවා නම්
හරිද මේ අපි දවසකට ගමුදේ පැය එකම මාරක ටයිම් එකක් තමයි ඒක මීටින් එකට අපිට කරන්න තියෙන එක දෙකකින් ටයිම් එකක් තමයි අපිට තියෙන්නේ මේ ඒ වලට මම හිතන්නේ පැය එකම මාරට අපි අද දවසේ ඉන්න දවස් ආරම්භකයි කියලා අපි පාඩම් දෙකක් අත්‍යවශ්‍ය තියෙන කොට ඔක්කොම හදතර ඉන්න දින මේකට අමතරව ඔයාලා අපින් දැන් රික්වස්ට් කරන්න අපිට මේ මම පටන් ගත්ත කලින් පාන වෙන පිළිවෙලනේ දැන් ළමයි ගන්නවා පාලට සමහර වෙලාවට ඇල්ජිබ්‍රික් පාට් අමාරුයි. සමහර වෙලාවට පර්සන්ටේජ් අමාරුයි. ඔයාලට දැන් අමාරු පාඩ තියෙනවා නම් දැන් ඉගෙන ගත්ත පාඩම් වල මේක වල සමහර මම ධර්ම සාමාන්‍යයෙන් ගොඩක් වැඩ එක්සියම් අමාරුයි. එතකොට ඒ පාඩම අමාරුයි තව ඇල්ජිබ්‍රික් පාඩ අමාරුයි. සමහර කට්ටියට කොච්චර ගණන් යදුවා ප්‍රেজෙන්ටේෂන් ගණන් ප්‍රেজෙන්ටේජ් ගණන් ප්‍රেজෙන්ටේජ් ගණන් වල ගාන හැදුවම තේරෙනවා ආ මේක තමයි උනේ කියලා. හැබැයි අලුත් වෙනක් හදාගන්න බැහැ. ඒ වගේ අවුල් දිනවා. ඒවට අපි ගාව තියෙන පොඩි පොඩි ගාන ගාන හදන ක්‍රමයේ එකම වගේ වෙනකොට අපි ඉතර ක්‍රමයේ වෙනස් වෙ දැක්කා. දැන් අපි මේ ගණන් දිගුවේ දෙන්නෙක් එක දොරයි ඉස්සරහට යනවා. නිකන් ගේම් එකක් ගන්නවා වගේ. ඒ වගේ අපස්ස විදිහට හිතන්න පුළුවන් විදිහට ගණන් එපා වෙන්නේ නැති ක්‍රම අපි හොයාගන්නවා. එතකොට ඒ ක්‍රම වලට කියවලයි. තේරුණාද? කියන්නේ ගණන් පට්ට මේක මැක්සියම් මරු සබ්ජෙක්ට් එකක්. අර මේක ආස්තේ පස්සම ඉගෙන ගන්නවා. ඒකට ආසාවෙන් වල සබ්ජෙක්ට් එක දෙන කෙනෙක් ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් මේක ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ වට. ඉතින් අපි ඒක වට ආසෙන් දෙන විදිහ දෙන්න තමයි මේ උඩක් වාගේ වාරට පැක් එකම තියාගෙන ඉන්නේ. ඒක මේ පටන් ගත්තා විතරයි. තේරුණාද? ඉතින් මම මේක ඔයාල රික්වෙස්ට් එකක් මුලින් කරපු නැති හින්දා තමයි පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අද ලබ පටන් ගත්තේ. පළවෙනි පාඩමෙන් මම ගණන් තේරෙනවද? ඉබතරේ නෑ. අත්‍යවශ්‍යම තියරි පාට් විතරයි මම මතක කරේ. මම හිතනවා මම අද මේ කරපු ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට උනත් සිංහල මීඩියම් ළමයින්ට උනත් තේරුණා කියලා. ඔයාලා මම දන්නේ නැහැ ඇත්තටම එන කෙනා ඉංග්‍රීසි මීඩියම් එකට සිංහල මීඩියම් එකට ගෙනවා. කලින් ඉඳන් 2020 ඉඳන් තාත් පටන් අරන් ගරගෙන ආවේ ගණන් නම් මැක්ස් නම් ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් එකටම තමයි කරේ. ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඔයාලා ඒ වුණාට මොන හරි ප්‍රශ්නයක් ඔයාලට මුන දෙන්න සිද්ධ වුණා නම් මේ සෙෂන් එක ඇතුලේදී මම ඉංග්‍රීසි මීඩියම් ගනේ ඒක නම් මට මේක උත් තේරුන්නේ නැහැ සිංහලෙන් කතා කරද්දී මම සිංහල මීඩියම් ගනේ මට මේක උත් තේරුන්නේ නැහැ ඉංග්‍රීසි වලින් කතා කරද්දී එහෙම අවුලක් වුණා නම් ඔයාලා එතකොට අපිට කරන්ට් එකක් දෙන්න ඔයාලට අදාළ ගෲප් එකේ කියන්නේ මම ඉන්නම් අද 9th class එකේ මෙහිම අඩුපාඩුවක් වුණා සර් මෙහෙම වුණා නම් උදයි කියලා හිතන එකක් කියන්නේ ඒ වප්පීට ප්‍රශ්නයක් නෑ අපි හිතන්නේ මේ පොඩි විදිහේ ආකන්ටෝ ඒව නෑ ඔයාලා තමයි අපි අපෙන් ඔයාලට හොඳ දෙයක් කරගන්න ඕනේ එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාලා කියන්නේ මෙහෙම වුණා නම් උදයි කියලා කියන අදහස් දෙන්නේ ඒක අපිට ඇත්තටම වටිනවා හරිද එතකොට ඉතින් ඒ වැඩික මතක තියාගන්න ක්ලාස් එකේ දිගටම දෙන්නන්න ඔයාලගේ රික්වෙස්ට් එක අපිට දෙන්න මේ මේ දේවල් මොන කියලා මෙන්න මේ කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාට ඔයාගේ අනාගතේ තීරණය කරන්න බෑ. හරිද? ඔයා පුරුද්දක් විදිහට කරන දේවල් තමයි ඔයාගේ අනාගතේ තීරණය කරන්නේ. තේරුණාද? සමහර වෙලාවට ඔයා හිතන්නේ නැති වුණාට ඔයා දැනට කරගෙන යන එක පුරුද්ද විනාශ කරලා ඔයා අලුතින් වා කරන පුරුද්ද සමහර වෙලාවට ඒක මේ ක්ලාස් එකට එන එක වෙනත් පුළුවන්. ඔයාගේ අනාගතේ විනාශ කරගෙන ඉතින් ආයෙම මතක් කරනවා ඔයාට ඔයාගේ අනාගතේ තීරණය කරන්න බෑ. විතර මම මේ කියන එක ඉඳන් කල්පනා කරන්න ඇත්තටම පුළුවන් දෙයක් නෑ. තේරුණාද? හැබැයි ඔයා දවස ගානේ පුරුද්දක් විදිහට කරන දේවල් තමයි ඔයාගේ අනාගතේ තීරණය කරන්න. ඒ කියන්නේ මේ මොහොතේ ඔයා පුරුද්දක් විදිහට දැන් කරන දේ තමයි ඔයාගේ අනාගතේ තීරණය කරන්න. ඔයා වාඩි වෙලා අනිත් වෙලා මානසික වෙලා තෑන් ගෙවුවා කියලා ඔයාගේ අනාගතේ නෑ. ඒක සත්‍යව සාර්ථක වෙන්නේ නෑ. හැබැයි ඔයා පුරුද්දක් විදිහට අලුත් දෙයක් කරන් කරන්න පටන් ගන්න. ටික කාලෙක එක දිගට කරන්න. ඒ වාගේ පුරුද්ද ඔයා ඒ වෙලාවෙ හිතලා හැම වෙලාවෙම දැන් විතර කරන්න දේ ඔයාගේ පුරුද්ද ඔයාගේ අනාගතේ වෙනස් වෙන මේක හද කිව්ව කෙනා අපිට දැනගන්න මේ නම් පොඩි ඔයාලට පොඩි ටයිම් එකක් දෙනවා ග්‍රේඩ් 9 එකට මීටින් කියලා ලිවි වෙන්න අපි ඊළඟට ග්‍රේඩ් 10 එකට මීටින් පටන් ගන්නවා එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා